අපි කලින් වීඩියෝ එකකින් ඉස්සෙල් ඉස්සෙල් අවුරුද්දේ හොඳම හොලිවුඩ් චිත්‍රපටි 7 ගැන කතා කරා. අපි මේ වීඩියෝ එකෙන් හොඳම බොලිවුඩ් චිත්‍රපටි 7 ගැන කතා කරනවා. හින්දි චිත්‍රපටි. මේ ලයිස්ට් එකෙන් අපි අවුරුද්දේ අගිස්සෙ බලපු AKVS එකේ සහ අන්පෝස්ට් කියන චිත්‍රපටි දෙක මගහැරනවා. ඒ දෙකත් අවුරුද්දේ හොඳම චිත්‍රපටි දෙකක්. මේ ලයිස්ට් එකට ආවේ නැතත් අපි පන්ගා චෝක්ඩ් වගේ චිත්‍රපටි වලට ගොඩක් කැමති වුණා. හරි. අංක 7 ජවානි ජානෙම. මේ ලිස්ට් එකට එක එකතු වුණේ වෙනස්ම මාතෘකාවක් කතා කරන ෆිල්ම් එකක් නිසා. තමන්ගේ ජීවිතේ තනිකඩව ගත කරන්න හිටපු සෙල්ලක්කාර අවුරුදු 40 ක විතර මිනිහෙක්ගේ චරිතයක් සයිෆ් අලි ඛාන් රඟපාන. ඒ චරිතේම පොඩි චැලෙන්ජ් එකක්. මිනිහට හිටපු ගමන් තමන්ගේ දුව මුණ ගැහෙනවා. බලද්දි දුව ප්‍රෙග්නන්ට්. තනිකඩ කොල්ලෙක් වෙලා හිටපු පොර එකපාරම 100 කෙනෙක් වෙනවා. එක දවසෙ. සයිෆ් සහ තාබු මතක හිටින චරිත දෙකක් රඟපානවා. තාබු සයිෆ් වගේම තාබු කියන්නේ අර නිදහසේ ජීවිතය ගත කරන්න හරිම වෙනස් චරිතයක් තමයි කරන්නේ. සයිෆ් කියන්නේ මෑත කාලේ වෙනස්ම චරිත තෝරගන්න තරම් නිර්භීත වුණු නළුවෙක්. වෙනස්ම අභියෝගාත්මක දේවල් කරපු ටීවී සීරීස් එක වෙබ් සීරීස් එක පවා රඟපාපු නළුවෙක්. ඉතින් ඒ වගේම දුවගේ චරිතය රඟපාන අරාය එෆ් එක නියම චිත්‍රපටියක් මේකේ හැදෙනවා. අංක 6 අංග්‍රේසි මීඩියම්. මේක ඉම්රාන් මැරෙන කලින් රිලීස් වුණ ඔහුගේ අන්තිම ෆිල්ම් එක. ඊට පස්සේ තව ෆිල්ම් එන්න තියෙනවා. නමුත් මැරෙන කලින් රිලීස් වුණ අන්තිම එක තමයි මේක. කොක්ටේල් හදපු හොමි අඩාජානිය තමයි මේක අධ්‍යක්ෂණය කළේ. අවුරුද්දේ හොඳම කොමඩියක්. රට ගිහින් ඉගෙන ගන්න හීන දකින ඒ විභාග වලින් ලකුණු නැති දුවෙක් ඉන්නවා. දුව කොහොම හරි රට යන්න ශිෂ්‍යත්වයක් ගත්තට පස්සේ තාත්තා ඒ වැඩේ නාන. ඒ රොලෙක්ස් ඔරලෝසුවක් අල්ලා සිද්ධියට අරගෙන වැරදි තීන්දුවක් දුන්න ජජ් කෙනෙක්ට දුවට ශිෂ්‍යත්වයට දෙන උත්සවයට ඇවිල්ලා අර තාත්තට කටපාඩම් කරගන්න බැරි වෙන නිසා. ඉතින් මේකේ හරියටම මිනිස්සුන්ගේ දැනුම උගත්කම ඊට පස්සේ සමාජයේ අසාධාරණය එක එකට අවස්ථා සීමා වෙන විදිය පුදුමාකාර දේවල් ගොඩක් කතා කරනවා. ඊට පස්සේ එංගලන්තයේ පසුබිම් හරිම වෙනස් චිත්‍රපටයක්. ඒ නිසා අවුරුදු හොඳම චිත්‍රපටය අතරට මේක එකතු කරන්න පුළුවන්. අංක 5 තප්පට. මේක අවුරුද්දේ හොඳම සෝෂල් ත්‍රිලර් එකක්. ගොඩක් අය තේරෙන්නේ නැති වෙද්දි දන්නේ නැහැ. සතුටින් ඉන්න තරුණ කපල් එකක්. දවසක් දා හස්බන්ඩ් වයිෆ්ට කණේ පාරක් ගහනවා. ඒ හස්බන්ඩ්ට ඉතා සාධාරණ හේතුවක් මත කේන්ති කී වෙලාව තමයි කණේ පාර ගහන්නේ. කණේ පාර නිසා අය ඩිවෝස් එක ඉල්ලනවා. එක මේක කණේ පාර චූටි කණේ පාර කණේ පාරකට නඩු දාගන්නේයිද කියලා කට්ටිය අහනවා. ඒ චිත්‍රපටිය දානවා පිටේ ඉන්න අය තහයි. චිත්‍රපටියේ මේකට උත්තරේ තියෙනවා. හැබැයි මේක ඒ කපල් එක ගැන විතරක් කතාවක් නෙමෙයි. විවිධාකාර කපල් ගණනාවක් චිත්‍රපටිය ඉන්නවා. පවුලක් ඇතුලේ ගෑණියෙක්ගේ ගෞරවය ගැන තියුණු විදිහට කතා කරනවා. පවුලක් ගෙනියන විදිහ දෙන්න සමානව මේක බෙදාගන්න විදිහ කතා කරනවා. අනුභව සිංහ කියන්නේ පහුගිය කාලේ සමාජයේ හිල් කරලා දකින්න පුළුවන් විදිහේ මාර ෆිල්ම් ගණනාවක් හදපු විශිෂ්ටම අධ්‍යක්ෂකවරේ. තප්සි පන්නු කියන්නේ ඒ වගේ ෆිල්ම් ගණනාවක රඟපාපු නිළියක්. තප්සිගේ රංගනයත් අති විශිෂ්ටයි. අංක 4 සීරියස් මෙන්. මේ අවුරුද්දේ හින්දි සිනමාවේ ලස්සනම කෑල්ලක් තියෙනවා. වැඩිම පිරිසක් බලපු ජනප්‍රියම ෆිල්ම් ගොඩක් ওই ලොකු ලොකු කාල්ලා කන්නලා කපූර්ලා ඉන්න ෆිල්ම් නෙමෙයි. ගොඩක් ඒවා පට්ට ටැලන්ට් එකක් තියෙන දක්ෂ නළුවන් ඉන්න ෆිල්ම්. අර වගේ ජනප්‍රිය නළුවන්ගේ ෆිල්ම් විවේචනයට පවා ලක් වුණා. සීරියස් මෙන්හි එක ප්‍රධාන චරිතයක් රඟපාන්නේ නවාසුද්දීන් සිද්දිකේ. තරුණ ළමයෙක්ව අල්ලගෙන මීඩියා වලින් තරුවක් කරලා උළුප්පන්න හදන තාත්තා කෙනෙක් ගැන ෆිල්ම් එකක් මේක. දියුණු ඉන්දියාවේ අදටත් තියෙන කුල පීඩනය ගැන මේ චිත්‍රපටියේ කතා කරනවා. අංක 3 ලූට් කේස්. හොඳම හින්දි ෆිල්ම් ලිස්ට් එකට ආපු ඔක්කොම වගේ කොමඩි ඒවා. ගොඩක් ඒවා කොමඩි චිත්‍රපටි මේ අවුරුද්ද. ඇත්තටම මේ අවුරුද්ද බොලිවුඩ් සිනමාවේ අඳුරුම අවුරුද්දක්. සිනමාවේ ලෝකේ පුරාම සිනමාවේ අඳුරුම අවුරුද්දක් මේක. හැබැයි බොලිවුඩ් වල නොහිතපු පුද්ගලයෝ මරණයට පත් වුණා. ඒ වගේ පිටපස්සේ ආන්දෝලනාත්මක සිදුවීම් වුණා. බොලිවුඩ් සිනමාවේ ලොකු වෙනසකට යන්න මේවා හේතු වෙමින් තියෙනවා. සුපිරි තරු වෙනුවට දක්ෂව මතු වෙනවා. සිනමාවේ ලොකු සංවාදයක් තියෙනවා. මේ අඳුරු අවුරුද්දේ ටිකක් විනෝදයට බර ෆිල්ම් ටිකක් ඉස්මතු වෙලා පෙනුන එක විශේෂ ලක්ෂණ. මේ අඳුර අස්සේ චිත්‍රපටි වල විනෝදයේ සරල රසයේ මිනිස්සු හොයන්න ඇති. බොලිවුඩ්ේ දක්ෂයන්ට තැන ලැබීම ගැන අපි කිව්වනේ. මේකේ අධ්‍යක්ෂක ගැන කතා නොකරම බෑ. රාජේෂ් ක්‍රිෂ්ණ. TVF එකේ ට්‍රිප්ලින් කියන වෙබ් සීරීස් එක හදපු කොල්ලා. බොලිවුඩ් වල ඉන්න ලොකු අතු අල්ලන්න බැරි පොඩි පොඩි කොල්ලන් කෙල්ලන් YouTube එකේ සහ වෙබ්සයිට් වල පොඩි පොඩි වෙබ් සීරීස් ගොඩක් හදන රැල්ලක් පහුගිය අවුරුදු කිහිපයක් ආවා. ඔය බලන්න වටිනා දෙයක් තමයි බොලිවුඩ් වල තියෙන ඔය YouTube එකේ පවා නොමිලේ බලන්න පුළුවන් ඒ වෙබ් සීරීස්. ඒ රැල්ලෙන් මතු වෙච්ච කෙනෙක් තමයි මේකේ ඩිරෙක්ටර්. ට්‍රිප්ලින් කියන්නේ හරි ප්‍රසිද්ධ සීරීස් එකක් බවට පත් වුණා. අංක 2 රාත් අකේලිහි. ඔන්න මේක කොමඩියක් නෙමෙයි. ක්‍රයිම් මිස්ටරි ෆිල්ම් එකක්. නවාසුද්දීන් සිද්දිකි විවාහයක් හොයන තනිකඩ පොලිස් කාර්යය. රාධිකා ආප්තේ කියන්නේ දුප්පත් ගෑණියෙක්ගේ චරිතය. දෙවැන්ත මාලිගාවක මිනිහෙක්ට ඇයව වන්දලා දෙනවා. වෙඩිම දවසේ සල්ලිකාරයා මැරෙනවා. පොලිස් කාර්යය ගැන හොයන්න යනවා. ඒ මහා නිවසේ ඉන්න මිනිස්සු මොනවද හංගනවා වගේ පේනවා. රාධිකා ගැන හැමෝටම සැකයි. ඒත් පොලිස් කාර්යය රාධිකා ගැන විශ්වාස කරනවා.
ඒක පිටිපස්සෙ තියෙන්නේ මිනිහගේ ලිංගික අසහනේද කියලා හිතනවා. බැලූ බැලමට නයිෆ්ස් අවුට් කියන හොලිවුඩ් ෆිල්ම් එකටත් යම් සමානකම් තියෙන මේ චිත්‍රපටිය මුලින් ඉඳන් අග වෙනතුරු කුතුහලයේ රඟගෙන ඉන්න නොහිතපු අවසානයකට යන චිත්‍රපටියක්. අංග 1 ලූඩෝ. මේකේ ප්‍රධාන නළුව කියලා හිතන්න පුළුවන් තුන් දෙනෙක් ඉන්නවා. අභිෂේක්, ආදිත්‍ය රෝයි සහ රාජ්කුමාර් රාව්. ප්‍රධාන නිලියන් කියලා හිතන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. ෆාතිමා සාන් සහ සාන්‍යා මල්හොත්. අපි කියන්නේ මේ ප්‍රධාන චරිත රඟපාපු සිනමාවේ ඉන්න ඉදිරි පෙළ ඉන්න චරිත. ඒ අරනම් ප්‍රධාන චරිත ගණනාවක් ෆිල්ම් එකේ තියෙනවා. ඒ හැම චරිතයකම කතා එකිනෙකට මූට් වෙලා එකිනෙකට ගලපලා එකිනෙකට වෙනස් කරනවා. මහේෂ් බාත් කියන්නේ බොලිවුඩ් වල ඉන්න දක්ෂම අධ්‍යක්ෂකවරයෙක්. වයසට ගියාම මෙයාගේ මොළේ කිවිල නැහැ කියන එක ලූඩෝ ෆිල්ම් එකෙන් පේනවා. අන්තිමට තිත්තටම ලියපු හරියටම කම්ප්ලීට් කරපු ස්ක්‍රිප්ට් එකක් සහ ඩයලොග් පේන්න තියෙනවා. සිරාවටම hina යන විහිළු තියෙනවා. අමතක නොවන විදිහේ චරිත තියෙනවා. ලෝකේ ඕන තැනකට අරන් ගිහිල්ලා මේක ඉන්දියන් ෆිල්ම් එකක් කියලා ආඩම්බරෙන් පෙන්නන්න ඒගොල්ලන්ට පුළුවන් වේවි මේ චිත්‍රපටිය. මේක Netflix සහ Amazon Prime වගේ platform නිසා දැන් ඉන්දියා ෆිල්ම් වල තියෙන අලුත් රැල්ල ඒ මාකට් එකට විතරක් නෙවෙයි අර බොම් විහිළු කරන වීරයයි කොල්ලයි කෙල්ලොයි සින්දුයි ෆයිටුයි ඔක්කොම තියෙන මසාලා ෆිල්ම් බලපු අයටත් ගැලපෙනවා. ඇත්තටම අර මසාලා ෆිල්ම් හදපු බොලිවුඩ් දැන් ඉවර වෙමින් යනවා. ඒ වෙනුවට ඊට වඩා වෙනස් සිනමාවක් දැන් ටිකෙන් ටික හැදෙමින් තියෙනවා. දැන් ෆිල්ම් එක ගොඩ යන්න ප්‍රසිද්ධම නළුව දැම්මම නෙවෙයි හොඳම ස්ක්‍රිප්ට් එක හොයාගත්තම. ලූඩෝ කියන්නේ ඒක තහවුරු කරන ෆිල්ම් එකක්, ෆන් රයිඩ් එකක් අපට අනුව බොලිවුඩ් වල 2020 හොඳම චිත්‍රපටිය. අපට හිතන දේ විතරක් වැඩන්නේ 2020 අවුරුද්ද හොඳම බොලිවුඩ් චිත්‍රපටිය කියලා ඔබ හිතන්නේ මොකද්ද කියලා කමෙන්ට් එකක් විදිහට කියන්න. අපි ඉස්සරහට වීඩියෝ දාන බොලිවුඩ් වල හොඳම චිත්‍රපටි, ලෝකේ හොඳම චිත්‍රපටි ගැන අපි කතා කරනවා. ඉතින් අපට subscribe කරලා අපිත් එක්ක රැඳී ඉන්න කියලා ඉල්ලනවා. ඔබේ අදහස් අපිට වැදගත් කියන එක අන්තිමේදී මතක් කරනවා.